ඊයේ කලගෙන එන පෞද්ගලික හෝටල් පරිශ්‍රයක තමයි ජාතික ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අපි පවත්වන්න යෙදුණු. ඉතින් සමුළුව පවත්වන්න ආරාධිත අමුත්තන් සියලු දෙනා සමුළු ශාලාවට ආවා. අතරම සමුළුව පවත්වලා පටන් ගන්න විනාඩි 5ක් 10ක් ගත වෙනවත් එක්කම තමයි ඒ ශාලාවෙන් පිටත ශාලා පරිශ්‍රයට ඇතුළු වෙන දොර ළඟ මේ මර කණ්ඩායමක් ඇවිල්ලා ඊටාම නිර්ලජ්ජිත විදිහට හැසිරුනේ. ඉතින් යාපු පිරිස ඒ වෙනකොට ඇත්තටම අනුර දිසානායක සහෝදරයා සහ සමුළුවට සහභාගී වෙන්න හිටපු සියලු දෙනාම ශාලාව ඇතුළට ඇතුල් වෙලා ඉවර වෙලා තිබුණේ. ඉතින් ඒ ආපු මර කණ්ඩායම නිකන් එතන ශාලා පරිසරයට ඇතුළු වෙන පඩිපෙළ ගාව හිටපු කීප දෙනෙකුට මේ බිත්තර ගහලා තිබුණා. ඒ වගේම මෙතන නවත්තලා තිබිච්ච වාහන කීපයකට ඒ බිත්තර ගහලා තිබුණා. ඉතින් ඇත්තටම ගත්තොත් අනුර දිසානායක සහෝදරයාගේ වාහනයට හෝ අනුර දිසානායක සහෝදරයාට කිසිදු ආකාරයකින් ඒ ප්‍රහාරය එල්ල වුණේ නැහැ. ඉතින් අපේ පක්ෂයේ සමාජිකයෝ ඉතා පැහැදිලිව ඉතා ශක්තිමත්ව ඒ සඳහා වෙච්ච ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඉතින් මර කණ්ඩායම සහ ඒ අය ආපු ගෙනාපු ඒ දේශපාලන අධිකාරිය උත්සාහ කරලා තිබුණේ හරි පැහැදිලිව එතන කලබලකාරී තත්ත්වයක් ඇති කරලා සාමාන්‍ය ජනතාව එල්ල කරපු ප්‍රහාරයක් විදිහට මේක පෙන්눔 කරා. ඒක තමයි ඔවුන්ගේ යටි අරමුණ වෙලා තිබුණේ. ඉතින් මෙවැනිම දෙයක් අපි දැක්කා පහුගිය දවස්වල පිටකොටුවේ. අපේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පාවලා දෙනවට එරෙහිව අපේ ජාතික සම්පත් බේරා ගැනීම සඳහා කරන ලද විරෝධතා පාගමනේදීත් මෙවැනි සුළු පිරිසක් සංවිධානාත්මක කණ්ඩායමක් ඇවිල්ලා මේ වගේම ක්‍රියාවක් කරලා තිබුණා. ඉතින් ඒකම තමයි ඊයේ දවසෙත් ආපහු සැරයක් කරන්න යෙදුණු. ඉතින් මේ ආපු අය ඒ ප්‍රහාරය කරන්න හදනවත් එක්කම අපේ අය ඔවුන්ව දැකලා ඔවුන්ව අල්ලා ගන්න ලැබුවා. ඉතින් ඒ අල්ලාගත්ත දෙන්නෙක් තමයි නෙට්ටඹුව පොලිසියට බාර දෙනු ලැබුණේ. ඉතින් ඔවුන් කරන්න උත්සාහ කරපු දේ පැහැදිලිව ඡායාරූපගත වෙලා තියෙනවා. ඒ හෝටලේ වීඩියෝගත වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඉතා සංවිධානාත්මකව කඩාකප්පල්කාරී විදිහට මෙතෙන්ට පහර දෙන්න තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් මුළු රටම දැක්කා ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච දෙන්න කවුද කියන එක. තවත් කීප දෙනෙක් එතනින් මිදලා ගිහිල්ලා තිබුණා. ඇතරම ශාලා පරිශ්‍රයට උන්ගේ වාහන ඇවිල්ලා තිබුණේ නැහැ. උන්ගේ වාහන නවත්තලා තිබුණේ ප්‍රධාන කොළඹ නුවර පාරේ. ඉතින් ඔවුන්ගේ ප්‍රකාශනවලම තියෙනවා ත්‍රිවිල් එකක් බයිසිකල් වෑන් එකකින් කට්ටිය ආවේ කියලා. 16 දෙනෙක් ආවේ කියලා ඒක පුද්ගලයෙක් ප්‍රසිද්ධියම ප්‍රකාශ කරා. ඉතින් ඒ එක පුද්ගලයෙක් ගත්ත පුද්ගලයෝ දෙන්නෙක් ඡායාරූපවල ඉන්න මේ පුද්ගලයෝ දෙන්න මුළු රටම දැකපු මේ මර පුද්ගලයන් දෙන්න එක්කෙනෙක් නමින් සඳහන් වෙන්නේ මහගෙදර විජයාරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මේ කොළපාට ෂර්ට් එක දාගෙන ඉන්න කෙනාගේ නම මහගෙදර විජයාරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න 153 ඇලයිරක් 2 මිරිස්වත්ත කොටුගොඩ. මෙයාගේ පදිංචිය තියෙන්නේ එහෙද. එයත් ඔහොම කියනවා මිනුවන්ගොඩ තමයි පදිංචි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ පුද්ගලයා නම වෙනස් කරලා ඉන්නේ. නම කී අපරාධකාරයෙක් විදියට හඳුනා ගන්න පුළුවන්. මහු 2010 නොවැම්බර් 30 වෙනිදා නම වෙනස් කරා. ඔහුගේ කලින් නම ගත්තොත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර් 2010 11:30 වෙනිදා නම වෙනස් කරලා තියෙනවා. 119-3 යාගොඩ මුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 153 ඇලවිරක් 2 මිරිස්වත්ත කියන ලිපිනේ පදිංචි ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර යන තමන් 2010 නොවැම්බර් 30 වෙනිදා සිට මහගෙදර විජයාරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න ලෙස නම වෙනස් කරනවා. ඒක හරි පැහැදිලි. මේ පුද්ගලයා මේ නම වෙනස් කරන්නේ නිකන් නෙමෙයි. ඊට පෙර ආතුව තවත් බරපතල මේ වගේම अपराध वलट संबंध වීමත් එක්ක තමයි මේ නම වෙනස් කරලා මෙවැනි සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ. මේ පුවත්පත්වල දැන්වීම් තියෙනවා. මේ පුද්ගලයා විසින්ම දාපු පුවත්පත් දැන්වීමක් තියෙනවා. ඒ දැන්වීමේ තියෙනවා 2010 නොවැම්බර් 30 නම වෙනස් කරා කියලා. ඒතර මොගේ කලින් නම අත්‍තරම ගත්තොත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර්. ගේබ්‍රියල් අසිත කුමාර තමයි අසිත කුමාර විජේරත්න කියලා නම වෙනස් කරලා තියෙන්නේ. ඉතින් පැහැදිලි වුමනාවක් මත අනිත් පුද්ගලයා ඔහුම කිව්වා ගම්පොළ කියලා ආනන්ද බණ්ඩාර. මේ මංචි ආයතනයේ සේවය කරන ගමන් හරි පැහැදිලිව මොවුන් වැඩ කරනවා පෞද්ගලික ආරක්ෂක සේවයක. ඉතින් මේ දෙදෙනාම පෞද්ගලික ආරක්ෂක සේවයක සම්බන්ධ වෙන බව ඔවුන්ගේම ඡායාරූප වලින් ඉතා පැහැදිලිව තියෙනවා. මේ තියෙන්නේ ඇවන් ගාඩ් ආයතනයේ යුනිෆෝම් එක. ඇවන් ගාඩ් ආයතන යුනිෆෝම් එක දාගෙන තමයි මේ පුද්ගලයා මේ මෙතන ඉන්නේ. මේ මෑතකදීම ගත්ත ඡායාරූපයක්. මාස්ක් එක දාගෙන ඉන්නේ. එතකොට හරි පැහැදිලි මේ ප්‍රහාරය මෙහෙවන ලද්දේ ඇවන් ගාඩ් ආයතනයෙන් කියන කිතා පැහැදිලිව ඔප්පු වෙන සාධකයේ තමයි මේ ඡායාරූපය. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ගේ කටඋත්තරවලදීත් ඔවුන් පිළිගන්නවා ඒ ආයතනවල සේවය කරා කියලා. හමුදා විශ්‍රාමිකයි කියලා. හමුදා විශ්‍රාමික අය තමයි මේකට සම්බන්ධ වෙලා තින්නේ කියන එක. ඉතින් මේ ප්‍රහාරය සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ ඇවන් ගාඩ් එකේ ඌමනාව මත. ඉතින් මේක විතරක් නෙමෙයි. පිටකොටුවේ ඒ විතර ගහන සිද්ධියට සම්බන්ධ වෙන්නේ මේ කණ්ඩායම තමයි. අපි තා පැහැදිලිව අපිට ලැබිච්ච තොරතුරු තියෙනවා. මේ කණ්ඩායම අසිත අබේරත්න අනිල් නිස්සංක සංජීව පෙරේරා ගෝමස් ප්‍රීති කුමාර් රාජකරුණ නිස්සංක රූපසිංහ අධිකාරි කාර්යවසම් ජයසිංහ මේගොල්ලෝ තමයි ඇවන් ගාඩ් එක නියෝජනය කරමින් පිටකොටුවට කලගඩියනට ආපු කණ්ඩායමත් මේ කට්ටියම තමයි අසිත අබේරත්න අනිල් නිස්සංක බණ්ඩාර ඔයා බණ්ඩාර කියන අර අහුවෙලා ඉන්න කෙනා वसंत मुनसिंह संपत एम आर रूप सिंह गोमस अधिकारी प्रीति कुमार निरोशन चमिंद मे खंडाय मत मे तैन देखट मैं विलती एक पैदल उप्पे नमगत पिटकोटुवे बित्तर गही में सिद्धियत गंपहा जातिक जनबल वेगे समरोट बित्तर गहन्नापु सिद्धियत मेहे वलती ने ඇවන් ගාඩ් කියන පෞද්ගලික සිකියුරිටි ආයතනයේ මෙහෙවීම තව පැහැදිලිව මෙතන ඔප්පු වෙලා තියෙනවා මේ කරුණු මත. ඒතර කවුද ඇවන් ගාඩ් අධිපති? නිස්සංක සේනාධිපති. ඉතින් නිස්සංක සේනාධිපති කියන්නේ ජනාධිපතිගේ සමීපතම. මුළු රටම දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිත්‍රයෙක් තමයි ජනාධිපති කාර්යාලයේ නිතර යන කෙනෙක් තමයි නිස්සංක සේනාධිපති. එතකොට ඉතා පැහැදිලිව මේ ප්‍රහාරයන් දෙකම දේශපාලන උමනාවන් මත මෙහෙවුවක් කියන එක පැහැදිලිව ඔප්පු වෙනවා. මේ ඇවන් ගාඩ් ආයතනයේ සේවය කරන අයව යොදාගෙන එක පුද්ගලෙක් වීඩියෝ පටියකම ඔක් කියනවා රුපියල් 5000ක් දෙනවා. ඒ කොන්ත්‍රාත් එකට සල්ලි දුන්නයි කියන එක සල්ලි දෙනවා කියන එකත් කියනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ගේ ඒ ප්‍රකාශන තුලම ඉතා පැහැදිලිව ඔප්පු වෙනවා මොවුන්ව මෙහෙවුණා කියන එක. මෙතින් ඉතින් හරි පැහැදිලිව වීරසිංහ කියන කෙනා එන්න කිව්වා මට එතනට එයත් මෙතන ඉන්නවා ඒ ඔක්කොම කියනවා. එතකොට නිකම්මාව නෙමෙයි හරි පැහැදිලි මුළු රටටම පැහැදිලි වෙනවා.